සුබසන්ධ්‍යාවක් ඔබ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම චාරිත්‍ර ධනංජය පමනුහේන්ද්‍ර මම මදුකා මඩවල අදත් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. දීපාවලී දිනේ සහජීවනය ගැන ගැඹුරු අවබෝධයක් ගත යුතු බව ජනපති පවසයි. අයවැය ගැන අගමැතිගේ හෙළිදරව්ව. මේ ආණ්ඩුව පැනලා යන්නේ ආර්ථිකය හදන්න බෑ කියලා. ගම ශක්තිමත් කරන ග්‍රාම ශක්ති ලබන 20 ඇරඹේ. ඡන්දයට මුදල් විසිකරන අයට වැටබැඳීමට කැබිනට් අනුමැතිය. ශ්‍රී ලංකා එක් දින පිළ ගෞරවයේ රැකගැනීමේ සටනක. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සම්මේලනය උත්කර්ෂවත්ව. අවධානය දේශීය පුවත් වෙත. හින්දු බැතිමතුන් මා තරසරින් සමරවන දීපාවලි උත්සවය අතයි. ලෝපුරා හින්දු බැතිමතුන් සමග ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකින්ද දීපාවලි මා තරසරින් සමරීමට එක්ව සිටිනවා. චන්ද්‍ර දින දර්ශනය හින්දු භක්තිකයින්ට විශේෂ වූවක්. යනුව හින්දුන්ගේ නවවසරේ ආරම්භය අද දවසේ සනිටුහන් වනවා. අයහපතේ අඳුර පළවා හැර යහපතේ ආලෝකය දැල්වීම දීපාවලියෙන් සංකේතවත් වනවා. නරගාසුරන් රජ තම රටවැසියන්ට වදහිංසා කළ බව ඉතිහාසයේ සඳහන්. එය ඉවසිය නොහැකි වූ රටවැසියන් කෘෂ්ණා දෙවියන්ට පැමිණිලි කිරීමෙන් පසු නරගාසුරන් විනාශ කර රටවැසියන්ට නිදහස ලබා දුන් දිනය ලෙස මෙම දීපාවලිය සැලකෙනවා. නිවසේ පහනක් දැල්වා ආලෝකය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම හින්දු බැතිමතුන්ගේ සිරිතක්. සාමයත් සශ්‍රීකත්වයත් ප්‍රාර්ථනා කිරීම මේ උත්සවයේදී සිදුවන තවත් සුවිශේෂී කරුණක්. ජාති ආගම් කුල වශයෙන් බෙදී වෙන්වීම වෙනුවට සහජීවනයත් සංහිඳියාවත් මත පදනම් වූ ගැඹුරු බැඳීමක් හා අවබෝධයක් ඇතිකරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. දීපාවලි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිතුමා මේ පව ප්‍රකාශ කරන්නේ. මිහිපිට වෙසෙන සෑම මිනිසකුම දීපාවලි දිනේ හින්දු බැතිමතුන් දැල්වන පහනේ ආලෝකයෙන් රටේ සියලු දෙනාගේ හදවත් ආලෝකවත් වේවායි ජනාධිපතිතුමා සුබ ප්‍රාර්ථනා කරනවා. මේ අතර දීපාවලි උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ බේද බින්න වීමට දහසකුත් හේතු මතුවද එක්සත්ව සාමයෙන් හා සමගියෙන් දිවි ගෙවීම සැමගේ වගකීම බවයි. අයහපත නැමැති අන්ධකාරයෙන් මිදී ප්‍රඥා ලෝකය දල්වා ළමින් මෛත්‍රිය කරුණාව සෙනෙහස හා මනුෂ්‍යත්වය රජවේ සාමය සමාදානය උදා වේවා යන්න අග්‍රාමාත්‍යවරයාගේ පැතුමයි. නොබෙදනු රටක් තුළ එක්සත්ව සාමයෙන් ජීවත් වීමට සියලු දෙනාට අවස්ථාව උදා වේවායි විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා දීපාවලි උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිනවා. සියලු ජාතීන්ට වාද භේදවලින් තොරව සාමයෙන් හා සතුටින් ජීවත් වීමට අවස්ථාව ලැබේවායි ඒ මහතා ප්‍රාර්ථනා කරනවා. මේ අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය DM ස්වාමිනාදන් මහතාද දීපාවලිය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙන සිටින ශ්‍රී ලාංකීය ජනතාවට දීපාවලියේ පහන් ආලෝකයෙන් මනා අවබෝධයක් ඇති වී යහපත් වාතාවරණයක් උදා වේවායි අමාත්‍යවරයා ප්‍රාර්ථනා කරනවා. දීපාවලි උත්සවය සැමරීම වෙනුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා. කොළඹ කොච්චිකඩේ පොන්නම්බල වානේශ්වර කෝවිලේ විශේෂ දීපාවලි පූජාව පැවැත්තුනේ අමාත්‍ය DM ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන්. කන්නන් ප්‍රධාන කුරුක්කල්තුමා පූජාව පැවැත්වූ අතර බැතිමතුන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. යාපනයේ ප්‍රදේශයේද දීපාවලි උත්සවය ඉහලින්ම සැමරීම සිදුණා. කෝවිල් කරා පැමිණි ජනතාව දීපාවලි පූජාවන්ට එක්වෙමින් ආගමික වතාවත්වල නිරත වූ අතර නල්ලූර් කන්දසාමි කෝවිලේදී විශේෂ පූජාවක් සංවිධානය කර තිබුණා. ත්‍රිකුණාමලයේ කෝණේශ්වරම් කෝවිලේ පැවති දීපාවලි විශේෂ පූජාවට බැතිමතුන් රැසක් එක්ව සිටියා. ඊට සමගාමීව ප්‍රදේශයේ හින්දු කෝවිල්වලදීද දීපාවලි විශේෂ පූජා පැවැත්වුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. හැටන් නගරයට ඊයේ රාත්‍රියේ එක් වූ බොහෝ පිරිසක් රතිඤ්ඤා දල්වමින් හා මල්වැඩි සන්දර්ශන පවත්වමින් දීපාවලි උදාව සැමරීමට එක්ව සිටියා. හැටන් ශ්‍රී මාණික්ය පිල්ලයන් කෝවිලේදී දීපාවලි විශේෂ පූජාව පැවැත්වුණේ බ්‍රහ්ම ශ්‍රී චන්ද්‍රානන්ද කුරුකල්තුමාගේ ප්‍රධානත්වයෙන්. දෙහිවල නැදිමාල ශ්‍රී වෙංගඩේශ්වර විෂ්ණු කෝවිලේදීද දීපාවලි පූජාවක් පැවැත්වුණා. නායාරන් ස්වාමි හා චන්ද්‍රකාන්තන් යන කුරුක්කල්තුමන් පූජාව පැවැත්වූ අතර හින්දු බැතිමතුන් රැසක් ඒ සඳහා එක්ව සිටියා.
නයකෙවීමට බය නැති රජයේ ඉදිරි වසර දෙකේ රුපියල් කෝටි ලක්ෂ 3ක මුදල ගෙවෙන හැටි ලබන නම්වනදා මුදල් අමාත්‍යවරයා රටට හෙළි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නාත්තන්ඩිය මානින්ගල අශෝකපුර උදාගම්මානය ජනතා අයිතියට පත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. සැමට සෙවන යළිපිවිදින උදාගම්මාන වැඩසටහනටතේ ඉදිකෙරුණු 43 උදාගම්මානය මෙයයි. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උදාගම්මානය විවෘති කෙරුණා. මෙහි බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණේද මීට සමගාමීවයි. අග්‍රාමාත්‍යවරයා නව නිවාස සංකීර්ණය නිරීක්ෂණය කරමින් ජනතාව සමග සුහද පිළිසඳරකද නිරත වුණා. ගම්මානය නව නිවාස 98කින් සමන්විතයි. නිවාස ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් මිලියන 76.35ක්. සියලු පහසුකම් වලින් සමන්විතව නිවාස ඉදිකර තිබෙනවා. අක්කර 10ක භූමි භාගයක ඉදිකරනු මෙම ගම්මානයේ සෑම නිවසක්ම පර්චස් 12ක ගෙවත්තකින්ද සමන්විත වීම විශේෂත්වයක්. අපිට පුළුවන් වෙලා තියෙනවා දැන් මේ රටේ ආදායම් වැඩි කරන්න. 2015 අපිට ණය ගෙවන්න ආදායමක් තිබුණේ නැහැ. අපිට දැන් තියෙන ආදායමෙන් ණය ගෙවන්න පුළුවන්. අපේ ආදායම තව වැඩි කරගන්න ඕනේ. අපිට තව දුර යන්න තියෙනවා. ණය කන්දේ මුදුනට තාම අපි ඇවිල්ලා නැහැ. ණය කන්දේ මුදුනට අපිට එන්න තියෙන්නේ 2018යි 2019. ඔය ණය අරගත්තේ પરම්පරා තුනක් උකස් තියලා. දැන් එන අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ අපිට ගෙවන්න තියෙන ණය රුපියල් කෝටි ලක්ෂ 3ක්. වෙනත් විදිහට කියනනම් 3යි දපස්සේ දාන්න බිංදු 12ක්. මේ ණය අපේ પરම්පරාව ගෙවන්න ඕනේ. ඊළඟ પરම්පරාවට බාර දෙන්න බෑ. මේ ආණ්ඩුව පැනලා යන්නේ නැහැ. ආර්ථිකය හදන්න බෑ කියලා. නොවැම්බර් 9 වෙනිදා අපේ මුදල් ඇමති මංගල සමරීර මැතිතුමා අපි කොහොමද මේ කෝටි ලක්ෂ 3ක ණය ගෙවලා රට සංවර්ධනය කරන්න කියලා ජනතාවට සහන දෙන්නේ කියලා එතුමගේ අයවැයෙන් ප්‍රකාශ කරනවා. එහෙනම් ඊළඟ අවුරුද්ද දෙකේ මේ ණයත් ගෙවලා රට සංවර්ධනයත් කළා රැකියාව වැඩියෙන් ඇති කරන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් අපි ගොඩනගන්න කියලා මම විශේෂයෙන් සඳහන් කරනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 450කට ස්වෙන්ඩකයා උපකරණ ලබා දීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අමාත්‍ය ස්පී නාවින්න රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ පණ්ඩාර නියෝජ්‍ය අමාත්‍ය අජිත් වී පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත යන මහතුරුණතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. පොදු ජනතාවගේ සාක්කු පුරවනවා වෙනුවට ඒ පාලක පැලැන්තිය තමන්ගේ සාක්කු පිරෙව්ව පමණක් නෙමෙයි දරු පරපුරටයි මුණුබුරාල පරපුරටයි මිනිබිරියන්ල පරපුරටයි රටේම අයිතිය සින්නක්කර ඔප්පුවෙන් බෙදා දෙන්න ඒකීය භවේ නාමෙන් එය කටයුතු කරමින් සිටි. මම කියනවා තමුන් නාන්සලාට සැබවින්ම මේ රටේ ඒකීය භවයේ තහවුරු කරන්නේ අපේ යහපාලන රජය. දිලිඳුකම පිටු දැකීමේ අරමුණින් ක්‍රියාත්මක ග්‍රාම ශක්ති ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම මේ මස 20 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වනවා. මේ වසර දිලිඳුකම පිටු දැකීමේ වර්ෂය ලෙස නම් කර ඇති අතර මෙමගින් ගම්මාන 15,000ක් සුඛිත කිරීම රජයේ අරමුණයි. වසර 2020 වන විට තොරතුරු තීරණ ගැනීමේ බලය සහ සම්පත් ලබා දීම මගින් මූලික සහ වර්ධනය වන අවශ්‍යතා තනි පුද්ගලින් වශයෙන්ුත් සාමූහික වශයෙන්ුත් සපුරා ගැනීමට ජනතාවට අවස්ථාව සැලසීම ග්‍රාම ශක්ති ව්‍යාපෘතියේ අරමුණයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති ලේකම් ඔස්තින් ප්‍රනන්දු මහතා පැවසුවේ විශේෂඥ පිරිසක් මගින් සකස් කළ මෙම වැඩපිළිවෙලට රාජ්‍යාංශයෙන්ම පෞද්ගලික අංශයේද දායක කරගන්න අපවයි. දැන් මෙතෙක් කල තිබුණු ව්‍යාපෘතියන් වල හුඟක් වෙලාට ව්‍යවසාය කියන පැත්ත ගැන ඒ තරම්ම මේ අවධානයක් යොමුන්නේ නැහැ. අය අපේක්ෂා කරන්නේ මෙතෙන්දී ඊට වඩා වෙනස් තත්ත්වයක්. ඒකයි සිවිල් සමාජයත් ඒ වගේම පෞද්ගලික අංශයත් මැදිහත් කරගෙන ඒ වගේම රාජ්‍ය නොවන අංශයෙන් ඉන්න බැංකුවනත් සහභාගි කරගත්තන් පස්සේ මේ තත්ත්වය සම්පූර්ණ එක රජයේ සේවකයන්ගේ ව්‍යාපෘතියක් බවට මේකපත් වෙන්නේ නැහැ. අන්න ඒක එක වෙනස්කමක්. දෙවෙනි කාරණේ අපේ හැම ව්‍යාපෘති මෙහෙයුම් කමිටුවකටම පළාත් සභාවත් රජයේ නිලධාරීන් දෙකට වැඩ කරනවා. දිස්ත්‍රික්ක මට්ටමේදී දිසාපේතුමත් පළාත් සභාවල නියෝජිත වෙන තින කට්ටිය එනවා එතනට. පළාත් මට්ටමේත් ඒකමයි. ජාතික මට්ටමේත් අපි ඒ කරනවා. අපි ඒ සහයෝගිතාවය එක්ව කරගෙන ගමේ විවසායකින්ට වෙළඳපොළ තුල ස්ථාවර මිලක් ඇති කිරීමද මෙම වැඩපිළිවෙල තුලින් ක්‍රියාවටනම් වෙන බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරා ලක්තිලක මහතා පැවසුවා. ප්‍රාදේශ සභා මට්ටමේ අපි පිහිටවන ක්ෂුද්‍ර සමාගම් හරහා ව්‍යවසායක ගම් බවට ඒවා පත් කරලා මේ ආර්ථිකය ගොඩනගන්න. ඒ වගේම එක ආර්ථිකයක් වෙනුවට රටේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 332ක ක්ෂුද්‍ර ආර්ථික 332ක් ගොඩනැගීම
තුල මේ දිලිඳු කැමෙන් මිදීමේ මහා සටනේ පාදම හැටියට එම ආර්ථික වැඩසටහනත් අපි හඳුන්වන්නට කැමැති. ක්ෂුද්‍ර සමාගමකට සම්බන්ධ වෙන එක පුරවැසියෙකුට රාජ්‍ය ආයෝජනයක් හැටියට රුපියල් 8000ක් වෙන් කරනවා. ඒ තුල ඔවුන්ගේ පුහුණු කිරීම, සජීවීකරණය ඒ වගේම අපි මේ වැඩපිළිවෙල තුල ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ණය වශයෙන් සහ ප්‍රධාන වශයෙන් ලබා දෙනවා. ජනාධිපති ලේකම්බරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික මෙහෙයුම් කමිටුවක්ද ක්‍රියාත්මක වනවා. පළාත් මට්ටමින්ද මෙහෙයුම් කමිටු ක්‍රියාත්මකයි. එහිදී ක්ෂුද්‍ර සමාගමල ක්‍රියාකාරීත්වය සංවර්ධනය සහ මූල්‍ය කටයුතුවලදී අධීක්ෂණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ ප්‍රාදේශීය ලේකම්බරයාටයි. ජනාධිපති අතිරේක ලේකම්බරයා මෙහිදී සඳහන් කළේ සැමට සමතාවෙන් යුතුව සියලු දෙනාට ඇතුළත් විය හැකි ක්‍රමයක් මෙමකින් ඇතිවන බවයි. ග්‍රාම නිලධාරී වසම තුල ඇතිවෙනවා ජනතා සමාගම. මේ ජනතා සමාගමට ඒ ගමේ ග්‍රාම දාරි වසමේ ජීවත්වන අයගෙන් අවම වශයෙන් 75%කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. එතෙන්දී අපි සමෘද්ධි තියනවද නැද්ද, එහෙම නැත්නම් වෙනත් ආදායම් මාර්ග තියනවද කියන ඒවා සැලකිල්ලට ගන්නේ නැහැ. අපි ඒ සියලු දෙනාම මේ ජනතා සමාගමේ සමාජිකත්වයේ ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාව ලබා දෙනවා. මේ ජනතා සමාගමට නෛතික පිළිගැනීමක් තිබෙන සමාගමක් හැටියට ලියාපදිංචි වෙච්ච ආයතනයක්. ඒ නිසා ඔවුන්ට පුළුවන්කම ලැබෙනවා වෙනත් බාහිර පාර්ශ්වයන් සමග නෛතික වශයෙන් සම්බන්ධ වෙලා ඒ කටයුතු වලට යම්කිසි පිළිගැනීමක් සහිත ආයතනයක් විදිහට කටයුතු කරන්න. මේ විශේෂත්වය තමයි ඊට කරට කර පෞද්ගලික අංශයත් මේ හැම අධියරකදීම සම්බන්ධ වෙනවා. ඡන්ද විමසීම්වලදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකින් මුදල් වේදම් කරන ආකාරය පිළිබඳ වාර්තා ලබා ගැනීමට මෙන්ම එම වේදම් සීමා කිරීමට හැකිවන පරිදි මැතිවරණ නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වුණා. තවත් යෝජනා රැසකටම කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. දේශපාලන පක්ෂ හා කණ්ඩායම් මැතිවරණවලදී රිසිසේ වේදම් කිරීම හේතුවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බලපෑමක් වීම හේතුවෙනුයි අදාළ නීති සංශෝධනයට පියවරගෙන ඇත්තේ. එමෙන්ම මේ සඳහා නව නීති පැනවීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව හා නේපාලය අතර තරුණ සංවර්ධනයට අදාළ අවබෝධතා කිවිසුමක් ඇතිකර ගැනීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවටද අනුමැතිය ලැබී තිබෙනවා. තරුණ හුවමාරු වැඩසටහන් මෙන්ම සහයෝගිතා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට මේ අනුව හැකිවනවා. දරුවන් සඳහා දිවාසුරකුම් පහසුකම් පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීමට අදාළව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටද අනුමැතිය ලැබී තිබෙනවා. ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවත්නා ගැටලු හඳුනා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමටද නියමිතයි. කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු හේතුවෙන් නිවාස අහිමිවන අයට නව නිවාස ලබා දීම වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වුණා. නිවාස 2036ක් මියනුව ලබා දීමට නියමිතයි.